හොඳයි අපි එතකොට දැනන්නේ මේ අර ඒකක දිගක් මත බලය කියන එක පාවිච්චි කරලා ඔය ටිකක් හිතන්න අමාරු වස්තු වල එක එක පැති වලට බලය ලියන්නේ කොහොමද කියලා බලන්න හදන්න. එතකොට මේක සාමාන්‍ය වුමනා වෙන්නේ පෘෂ්ටිකාන්තයේදී වුමනා වෙනවා. ඊට පස්සේ තව චුම්බක ශේෂ්ඨවලදී වුමනා වෙනවා. එතකොට මේ දක්වාන මෙහෙම චුම්බක ශේෂ්ඨවල වැඩිය ඔයාලට එහෙම දෙයක් දීලා නැහැ. පෘෂ්ටිකාන්තයේ හැබැයි සමහර තැන්වලදී අපි ඕක භාවිතා කරනවා. හරි අපි එහෙනම් පොදුවේ ඉස්සෙල්ලා බලමු ඒ තීරිය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. හරි එහෙනම් ඕන්න මම භාවිතා කරනවා මෙන්න මේ වගේ රූපයක්. ඒ තමයි අපි හිතමු මේ වගේ ඔන්න කම්බියක් නමලා දිනනවා අර්ධ වෘත්තාකාර හැඩයක් හම්බ වෙන විදිහට. එතකොට මේකේ කේන්ද්‍රය මේ වගේ තැනක තියෙනවා. එතකොට ඔන්න අර්ධ වෘත්තේ ওই වගේ තියෙනවා. හරි එතකොට මේකේ විශේෂත්වය තමයි මේ තීරිය අපි භාවිතා කරද්දී අපි සලකන්නේ ඒකක දිගක් මත බලය. මොකද්ද ඒකක දිගක් මත බලය? හරිද? ඒ වගේම තව අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි ඔය බලය ක්‍රියා කරන්න ඕනේ ඒ අදාළ දිගට ලම්බකව. දැන් එනම් මම මේ වගේ හැඩයක් නෙගත්තේ. එහෙනම් ඕක මත බලය තියෙන්න ඕනේ ලම්බකව. එහෙනම් කොහොමද තියෙන්න ඕනේ? හරි මම තව ටිකක් මේ රූපය උන්න මේ පැහැදිලිව පේන්න ඕන නිසා ටිකක් ඝන ඉරකින් පෙන්වන්නම්. තොනි අපි හිතුව මේ කම්බියක් වගේ එකක්. හරිද? එතකොට උන්න ඕක මත ලම්බකව තමයි බලය ක්‍රියා කරන්නේ. අපි හිතමු එහෙනම් මෙන්න මේ ස්ථානයේදී බලය තියෙන්න ඕනේ ඔය වගේ මෙන්න මේ දිශාවට. F කියලා අපි හිතමු. හැබැයි මතක තියාගන්න මේ F කියන්නේ එතකොට බලය නෙමෙයි ඒකක දිගක් මත බලය. හරි. ඊට පස්සේ මේ වගේ තැනකදී බලය තියෙන්න ඕනේ. දැන් ලම්බකයි නම් මේ වෘතයක් නම් වෘතයක භාගයක් නේ අපි ගත්තේ. එහෙනම් තියෙන්න ඕනේ අපහු ලම්බකවම තමයි නේද? එහෙනම් මෙතනදී තියෙන්න ඕනේ ඔන්න ඔය වගේ දිශාවකට. ඒකක දිගක් මත බලය. ඊට පස්සේ තව ටිකක් මේ වගේ තැනක ගත්තොත් එහෙම. එහෙනම් බලය ඔන්න ඔය වගේ පැත්තට තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ උඩම තැනේදී ගත්තොත් එහෙම බලය මෙන්න මෙහෙම කෙලින්ම සිරස් වෙහෙලට තියෙන්න ඕනේ. ඒකක දිගක් මත බලය. ඒ වගේම එතකොට අපිට මේ පැත්තත් අපිට එහෙමම ලකුණු කරන්න පුළුවන් බලය. ඔන්න ඔය වගේ තියෙනවා. ඊට පස්සේ මේ වගේ තැනක් ගත්තොත් ඔහොම තියෙනවා. මේ වගේ තැනක් මත බලය ඔන්න ඔය වගේ තියෙනවා. හරි. ඔන්න එහෙනම් ඒකක දිගක් මත බලය අපිට ඔය වගේ දන්නවද තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට මේ බලය මම මේ ලකුණු කරේ තැන් කීපයකින් විතරයි. හැබැයි මේකේ හැම තැනක් මතව ඔය බලය ඔය විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? දැන් ඊළඟට ඒ බලයම ක්‍රියා කරද්දී දැන් ඔන්න අපෙන් අහනවා ඔය දන්න මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මොකද්ද? ඔය මේ වගේ හැඩයක් තියෙන්නේ. මෙන්න මේක මත තියෙන මේ මෙන්න මේ දකුණු පැත්තට තියෙන සම්ප්‍රයුක්ත බලය. ඒක ලියන්න කියලා කියනවා. හරිද? දැන් එන අපි ලියන්න යනවා කියලා හිතමු. සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? ඒ අහන පැත්තට තියෙන බල ටික විභේදනය කරලා ගන්නවානේ. යම් මාන දෙයකින් තියෙනවා නම් කොස් වලින් හරි සයින් වලින් හරි ගුණ කරලා අපිට පුළුවන් ඒක විභේදනය කරන්න. හරි දැන් මේක එහෙම කරන්න යනවා කියලා හිතමු. මේ බලය මේ පැත්තට තියෙනවා. ඒක හරි. දැන් මේ බලය මෙහෙම තියෙන්නේ. එහෙනම් අපිට දැන් මේ තිරස්ව මේ පැත්තට තියෙන බලය හුත් එමු. ඒක කියන්නේ කොහොමද? මේ බලේ මෙන්න මේ පැත්තට තියෙන සංරචකය ගන්න වෙනවානේ. ඒ කියන්නේ මෙතන අපි යමු තිරසක් ඇන්දෝ මේ කෝණයක් තියෙනවානේ. ආන්න එකෙන් විභේදනය කරලා ලියන්නද? මේ බලය ගත්තොත් එතනත් ඒ වගේම විභේදනය කරලා ගන්න වෙනවා. මේ බලය ගත්තොත් ඒකත් ඒ වගේම විභේදනය කරන්න වෙනවා. මේකත් ඒ විදිහට විභේදනය කරන්න වෙනවා. පැහැදිලිද? හැබැයි දැන් හිතනවද නිකන් චූටි අවුලක්? අපිට පුළුවන් මේ ඒ වගේ මේක මේ ප්‍රමාණයෙන් මේකේ තියෙන බල ඔක්කොම විභේදනය කරන්න. මම මේ ඇඳලා තියෙන කීපය. මේක මත මේ හැම තැනකදීම ඔය කියන බලය ක්‍රියා කරනවා. එහෙනම් ඒක ප්‍රායෝගිකද? නෑ නේද? දැන් පේපර් එකේ උහුම එකක් දුන්නොත් එහෙම අපිට දිගටම ඔක් කරන්න බෑ. ඒ කියන්නේ පේපර් එකේ වෙලාව ඉවර වෙනකම් ඔය බලය විභේදනය කරන්න බෑ. එහෙනම් අන්න පේනවද මේ අපි අර සාමාන්‍යයෙන් බලයක් විභේදනය කරලා ලියන ක්‍රමයට වඩා මේක අපිට වෙන මොකක් හරි උපක්‍රමයක් අවශ්‍ය වෙනවා කියලා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ උපක්‍රමය පාවිච්චි කරන්නේ කියලා.
එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලම මේක ගත්තේ ඔයාලට ඒ ප්‍රශ්නේ දෙන්නත්. ආයි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? මේක මෙහෙම කරන්න බෑ. ආ එහෙනම් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ දේ. හරි එහෙනම් අපි තීරිය තේරුම් ගන්න මෙන්න මේ රූපේ පාවිච්චි කරමු. දැන් ඒක කියන විදිහට මෙන්න මේ වගේ AC දණ්ඩක් තියෙන්නේ. ඒ AC දණ්ඩ මේ තිරසට තීටා කෝණයක් පානදෝ තියෙනවා. එතකොට පේනවාද ඒ AC දණ්ඩ මත ඔය තියෙන කැපිටල් F බලය ක්‍රියා කරන්නේ හැම වෙලේම ඒකට ලම්බව. ඊට අමතරව මතක තියාගන්න මම මේ ලකුණු කරලා තියෙන බලය නෙමේ ඒකක දිගක් මත බලය. හරිද? මොකද්ද? ඒකක දිගක් මත බලය. අමතක කරන්න එපා. තව පාරක් කියන්න ඒකක දිගක් මත බලය. ආයෙ පාරක් කියන්න ඒකක දිගක් මත බලය. ඒක අමතක කරන්න එපා. ආ ඒක බලය නෙමේ ඒකක දිගක් මත බලය. හරි. ආ දැන් එහෙනම් මම මෙන්න මෙතන පොඩි නිර්මාණයක් කරගත්තා. ඍජු කෝණී ත්‍රිකෝණයක් හදාගත්තා. මේ ආනතිය මම තීටා කියලා හිතුවා. හරි දැන් අපි මෙන්න මෙහෙම දේවල් ටිකක් ලියමු. අපිට පුළුවන් නේද මේ AC මත මුළු බලය ලියන්න. AC මත මුළු බලය. ඒකට උඩ තියෙන ඔය ආනත දිශාවක් ඔස්සේනේ ඔන්න ඔය වගේ පැත්තකටනේ. ආ කොහොමද අපි ඒක ලියන්නේ? ඒකක දිගක් මත බලය දන්නවා. එහෙනම් ඒක අපිට ගුණ කරන්න වෙන මොකෙන්ද? ඒ බලය ක්‍රියා කරන සම්පූර්ණ දිගේ. ආ එහෙනම් එතන අපිට පුළුවන් ඔය ඒකක දිගක් මත බලය ගුණ කරලා දාන්න ඒක ක්‍රියා කරන සම්පූර්ණ දිග. ආ ඒක සම්පූර්ණ දිග AC. ලේසියිනේ. ආ එහෙනම් ඔන්න AC දිගෙන් ගුණ කරොත් අපිට එන සම්පූර්ණ මෙන්න මේ දණ්ඩ මත ක්‍රියා කරන මෙන්න මේ පැත්තට තියෙන බලය හම්බ වෙනවා. හරිද? ආ දැන් ඊළඟට මම හිතන්නම් මෙහෙම. මට අවශ්‍ය වෙනවා ඔය AC මත තිරස් බලය ලියන්න. AC මත තිරස් බලය. හරි. එහෙනම් AC මත තිරස් බලය ලියනකොට දැන් මේක අපිට විභේදනය කරන්න ලේසි නේද? මම ඒකට පැහැදිලි කරන්න පාවිච්චි කරේ අපිට ඔප්පු කරන්න පහසු රූපයක්. දැන් අර කලින් මම ඉස්සරවම ගත්ත රූපය අපිට ලේසියෙන් ඒක අර ඔප්පු කරන්න අමාරු රූපයක්. හරිද? ආ එහෙනම් මේකේ විශේෂත්වය තමයි මේ ඕනෑම බලයක් මේ ඕනෑම තැනකදී එකම තිරසට ආන තියක් තියෙන. ඒකේ උඩ අපිට චාන්ස් එකක්. ආ එතකොට මේ කෝණයේ තීටා නම් ඒකාන්තර කෝණවලින් මෙන්න මේ කෝණය තීටා වෙනවා. හරි ඕන ඒකාන්තර කෝණවලින්. එහෙනම් මේක තීටා නම් මම මෙන්න මේ තිතක් තියෙන කෝණය මොකද්ද වෙන්න ඕන ළමයි? ඒක අනුවරින තීටා වෙන්න ඕන. ආ එහෙනම් මෙතන ආපහු මම ලාවට සිරස් ඉරක් ගහ ගන්න. එහෙනම් ආපහු මෙන්න මේ කෝණය තීටා වෙන්න ඕන. පැහැදිලිද? ආ දැන් එහෙනම් අපිට පුළුවන් නේද දැන් ওই ක්‍රියා කරන සම්පූර්ණ බලය තියෙන්නේ මෙන්න මේ දිශාව ඔස්සේම තමයි. එහෙනම් ඒ බලය දැන් අපි දන්නවනේ F වැඩි කිරීම AC. අපිට එහෙනම් පුළුවන්නේ ඒ සම්පූර්ණ බලය මෙන්න මෙහෙම විභේදනය කරලා මෙතෙන්ද ගන්න. පුළුවන්නේ? ආයෙනම් අපි ඒක ලියමුද බලන්න. ආ එහෙනම් ඔන්න මේ දිශාව ඔස්සේ තියෙන සම්පූර්ණ බලය මොකන්ද? ආ මෙන්න මේක. F වැඩි කිරීම AC. ඒක එතකොට ಗುಣ කරන්න ඕනේ මොකෙන්ද? මේ බලය මේ පැත්තට හැරෙන්නේ. ඒ කියන්නේ මේ තීටා කෝණේ නැති පැත්තට. එහෙනම් එතන අපිට ලියන්න පුළුවන් sin theta. ආ එහෙනම් ඕක ಗುಣ වෙන්න ඕනේ sin theta ගේ. ආ දැන් එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම. F වැඩි කිරීම AC වැඩි කිරීම sin theta කියලා කියන්නේ. ආ මෙන්න කෝණය. එතකොට මෙන්න ඍජු කෝණී ත්‍රිකෝණය සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ආ එහෙනම් සම්මුඛ පාදයේ කියන්නේ AB. හරි බෙදීම කර්ණය කියලා කියන්නේ AC. ආ එහෙනම් මෙතන AB බෙදීම AC කියලා එයි. එහෙනම් AC වලට AC කපලා දාන්න පුළුවන්. අන්න එතනින් අපිට එනවා F වැඩි කිරීම AB. හරි ඔන්න ඔය අවස්ථාවේ අපිට බලය ලියන්න පුළුවන් මේ ප්‍රමේයය. පැහැදිලිද? හරි. දැන් එහෙනම් කණේව නවත්තලා වතුර බොනේව නවත්තලා සම්පූර්ණ අවධානය මෙතෙන් දීගනි. හරි. ඔන්න පදවල සීන් එකක් කියන්නේ. හැම වෙලෙම අපි මේ ව්‍යුත්පන්න කර කර මේ සමීකරණ එහෙම ගොඩක් ලීලිය දඟලන්නේ නැහැ. බැලුවා කෙලින්ම ෂණික උත්තරේ ලියන්න පුළුවන්. හරි. මෙහෙම ඉතින්. දැන් මෙන්න මේ දණ්ඩට අපි ටෝච් එකක් ගන්නවා කියලා හිතුවා. ටෝච් එකක් ගන්නවා. දැන් එහෙම අද්දැකීම උත්තරේ දෙන්නේ ටෝච් එක
ටෝච් එකක් පාවිච්චි කරලා ටෝච් එකක් ඔය වටේ විදිහේ ගස්වලට එහෙම ගහ ගහ ගිහින් තිය ඇතිනේ. සාමාන්‍ය මොන වගේ අවස්ථාවවලද යන්නේ? එහෙම අනේක සාධාරණද නෑ නේද? ඇයි ඒ? ඉතින් ටෝච් එකක් පාවිච්චි කරන රෑ දවල් 12ට විතර නෑනේ. හා අනිවාර්යෙන් රෑට තමයි ටෝච් එකක් පාවිච්චි කරන්නේ. දවල් ටෝච් ගහගෙන යනොත් ඇති නේද ඉතින්? නැති වෙන්න බෑනේ. හරි කොහොම හරි. හරි ඔන්න රෑ වෙලා රෑ 8 9 විතර ටෝච් එකක් ගහගෙන පාරේ යනකොට සමහර අය ඉතින් ටෝච් එක පාරට විතර නෙමෙයි නිකහන්නේ නේද? ඔව් වට පිටේ ගස්වලට ගහගා ඕම් බල බල යනවා. එහෙම නෑනේ බහුතරයක් දෙන අර වත්තේ තැඹිලි ගෙඩි කීයද? එහා වත්තේ අඹ ගහේ අඹ ගෙඩි කීයක් තියෙනවද? අර ගහේ දොඩම් කීයක් තියෙනවද? අඩේ මේකෙන් ගෙඩියක් දෙයක් කඩා ගත්තොත් කොහොමද? එහෙමනේ. හා එතකොට මේ දැන් අපි හිතමු එහෙම ටෝච් එක ගහ ගහ යනකොට සමහර අවස්ථාවල බය වෙලා කෑ ගන්නවා නේද? හොල්මන් දැක්ක බුදු අම්මෝ බේරගනියෝ කිය. හොල්මන් ඉන්නවද ඇත්තටම? ඇති ඉතින් මන් දන්නේ නැහැ. මම දැකලත් නැහැ. හරි ඇති. එතකොට දැන් මේ හොල්මන් හා අපි හිතමු හොල්මන් හිටියේ හරි නැතුව හරි සමහර අවස්ථාවල සමහර අය බය වෙනවා නේද ඔය මේ ආන් මතන ලොකු මිනිහෙක් හිටියා කියලා. ලොකු මිනිස්සු ඉන්නවද? ලොකු මිනිස්සුත් ඇති. මන් දන්නේ නැහැ. හැබැයි ඇත්තට මේ බයනේ මේ ලොකු මිනිහෙක් දැකලා නැහැ. ඔය ගහන ටෝච් එක පාර ඔය නිකන් තනකොළ ගස් දෙකකට හරි කමන්නේ ළඟ තිබ්බනම් අර ටෝච් එක ගාවම වගේ ඒ තනකොළ ගස් දෙක වෙන කොහේ හරි නිකන් ලොකු රූපයක් මවල දෙනවා. තව නිකන් චූටි හුලම් පාරක් ගියපුවාම ඊළඟට තනකොළ ගහ ටිකක් වෙන වෙනවා. ආ එහෙම වෙච්ච ගමන් ආ බුදුවම් මෝ මේ ලොකු මිනිහෙක් එනවා. නැත්තම් මොහිනී එනවා. මොහිනී ගෙනන් දම්ම එනවා. කෑ ගහලා මැරෙන්න හදනවා. ඊට පස්සේ ඉතින් අය තොවිලකුත් නටලා එහෙම තමයි ගොඩ යන්නේ. ඉතින් කට්ටණිව ජීවත් වෙන්න බෑනේ. නැහැ ඒක යර ජීවනෝපාය. ඉතින් එහෙම එහෙම සංසිද්ධිය තමයි තියෙන්නේ. දැන් ඒ වුණාට ඇත්තටම මේ එතන මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද? ඔය ටෝච් එළියට කොහේ හරි හෙවණැල්ලක් හැදෙනවානේ. ඒ හෙවණැල්ලට කියන්නේ මොකද්ද? අපි ඒ හෙවණැල්ලට කියන්නේ නිකන් ප්‍රක්ෂේපණය. දැන් ඒ වගේ දැන් ඔයාලා පාර යනකොට ටෝච් ගහවා යද්දි දැන් රෑටනේ ඔය තැඹිලි හුරු එහෙම ඉතින් තැඹිලි කඩන්න හුරු බඩ ගන්න රෑට තමයි. ඒතකොට කොහොමද සාමාන්‍යයෙන් එහෙම තැඹිලි කඩන්න යන්නේ? තරමක් ගාගෙන ඔය කියන්නේ වැඩි මුණු දෙන්නෙක් වගේ යන්නේ. පුළුවන් නම් එකෙක් යන තරමට හොඳයි. ඒක එකෙක් ගිහලා ගහ උඩට බඩ ගාලා ඉතින් තැඹිලි ගෙඩි එකින් එක කඩලා අතේ තියන ෂේප් එකේ වහින්. දැන් උඩින් අතාරිනවා තැඹිලි ගෙඩි බිමට. නෑ ඉතින් ඒකට අයිතිකාරය ගෙන්න ගන්නවා වගේ වැඩක් කරනවානේ. ගෙවල් ළඟ ගහක් වගේ නම් එහෙම මේ ගෙඩිය බිමට දාන්නේ නෑ. කඩලා හිමීට ගෙනල්ලා බිමින් තියනවා. එහෙමනේ කරන්නේ. ඉතින් එතකොට පාරේ ගමන ටෝච් එකක් ගහවා යන අතර තැඹිලි ගාටත් ගහපුවම මොකද වෙන්නේ? තැඹිලිදී බර ගන්න පේනවා. නේද? ආ ඉතින් මේ ඒ වගේ මේ තැඹිලි ඒ ගහපුවා මේ පේන තැඹිලි ඒව වෙනම දෙයක්. හරි මම මේ කියන්නේ මේ අර ඒ වගේ ටෝච් එක හැමතැනම ගහ ගහ යනකොට ඒ එක එක වස්තුවේ ආලෝකය ගිහිල්ලා වැදුනහම ඒ වස්තුවෙන් ඒ ආලෝකය මේ බ්ලොක් කරනවා නේද? බ්ලොක් කරනවා කියන්නේ ඒක අය අර අනිත් පැත්තට යන්න දෙන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? ඒ ආලෝකය එතනදී නතර වෙන හින්දා ඒ වස්තුවේ රූපයට ගැලපෙන, ඒ කියන්නේ ඒක තියෙන විදිහට ගැලපෙන හෙවණැල්ලක් අනිත් පැත්තේ මැවෙනවා. එතකොට ඔය සමහර නිරුමුඩ මේ ශිල්පීවිනේ අර මේ හෙවණැල්ල මේ අතෙන් බල්ලෝ මවන්න පුළුවන්. දැන් ඔයාලට මේක පේනවා නේද? මේ බල්ලෙක් ඉන්නේ. බල්ලෙක් කියන්නේ මේ නෙමෙයි. මේ බෝඩ් එකේ බල්ලෙක් ඉන්නේ. හරි එතකොට තව ගහවෝ ඉන්නවනම් මම එහෙම පුළුවන් නේ. ඒ පාවිච්චි කරන්නේ එතකොට මේ අර මේ හෙවණැල්ල. හරි එතකොට දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඒ අදාළ වස්තුවේ හෙවණැල්ල මොකද්ද කියලා? ඒ මොකක් හරි වස්තුවක් දුන්නාම එයාගේ හෙවණැල්ල මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් නම් මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න උන ළමයි මම පාවිච්චි කරනවා මේ කියන වස්තුව. මොකද්ද මේක? බටයක් වගේ වෙලයි, බටයක් නෙමෙයි. හා මේක ඒතෝර හිතන්න මේ තියෙන මුදුව. හරි. දැන් මෙහෙම අහපුවම මොකද්ද මේ ඔයාලට පේන්නේ? මේකේ හැඩය වෘතයක්. මම කියනවා අහලා නේද? හරි කමන්නේ. හා මේ තියෙන වෘතයක්. දැන් එතකොට හිතන්න ඔහෙන් ටෝච් එකක් ගහුවා කියලා. ආ දැන් උන් ඔයාලා ටෝච් එකක් ගහන්න ඕන. ගෙදර තියෙන ටෝච් එකක් කරා කැමරාව ඔය ඔයාලා ගැන ඩිස්ප්ලේ කරට් කැමරා කොහොම කියලා ගහන්න එපා. ඉතින් වැඩක් නැහැ. ආ හිතා ගන්න ආ උන් ටෝච් එකක් ගහනවා. එහෙම ටෝච් එකක් ගහපුවම මෙන්න මේ බෝඩ් එක මත වැටෙන එළිය. හරි එතකොට ඔයාලට යම් ආලෝකයක් එක්ක මේ රූපයක් පේනවා මේ මෙතන පේන්න ඕන. මේ ඔයාලට පේන්නේ එක වෘතාකාර හෙවණැල්ලක් වගේ. පේන්නේ නැත්තම් වැඩි හිතන්න යන්න එපා. මම මේක තව ටිකක් උන ලං කරලා පෙන්නන්න. හා මේ පේන්නේ එතකොට මේ වගේ වෘතයක්. එතකොට අපි මේකට කියනවා මේ අදාළ මේ වස්තුවේ ප්‍රක්ෂේපණයක් කියලා. හා දැන් මෙහෙම තේරුම් ගන්න.
මම මේක මෙහෙම අල්ලගෙන ඉන්නේ හින්දා නේද ඔයාලට ඕක වෘතයක් වගේ පේන්නේ? ආ දැන් හිතන්න මෙහෙම කරා කියලා. මම මේක මෙන්න මේ වගේ කොම හරවනවා. හරි. දැන් මෙහෙම තිබ්බොත් දැන් ඔයාලා දන්නේ නැහැ මෙතන මොකද්ද තිබ්බේ කියලා. ඔන්න මම මේක නැති කරනවා. හරි ඊට පස්සේ ඔන්න මම මේ වෙන උපකරණයක් ගේනවා. ආ මෙන්න මේක තමයි උපකරණය. මම අහනවා මේක මොකද්ද කියලා. කලින් එකම මෙහෙම කියන්නේ බා කලින් එකම කියලා හරියන්නේ නැහැ. හා දැන් තියෙන්නේ මොකද්ද නිකන් අලුත් එකක් නේ. හා මොකද්ද මේකේ හැඩය? ඔයාලට පේන හැඩය කලින් එකේ විදිහට හිතන්න එපා. හා දැන් පේන හැඩය මොකද්ද වෙන්නේ? දැන් පේන්න ඕනේ හරිනම් නිකම්ම නිකන් කළු පාට ඉරක් විතරක්. ඒ කියන්නේ කළු පාට නිකන් බොහොම දණ්ඩක් වගේ එකක්. හා දැන් හිතන්න ඔයාලා මේ පැත්තෙන් ටෝච් එකක්. ඔයාලා ඉන්න පැත්තෙන් ඔන්න ආපහු ගැහුව ටෝච් එකක්. හා දැන් ටෝච් එකක් ගැහුවොත් මේකේ හෙවණැල්ල ඔයාලට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ. පැහැදිලිව පේන්නේ නැති වෙයි සමහර විට. මෙන්න මෙතන මේ තනි ඉරක් තමයි පේන්නේ. එතකොට පේනවද මේ එකම වස්තු උනාට අපි ඒ අර ටෝච් එක ගහන පැත්ත අනුව කියන වස්තුව තියෙන පැත්ත අනුව ඒක වෙනස් වෙනවා. ආ එහෙනම් මෙතනත් අපි භාවිතා කරන්නේ අන්නේ කියන තියරියව තමයි. ටෝච් එක ෂුවර් නෙනේ. තැඹිලි ගස් වල ටෝච් ගහන්න යන්න එපා. ඇයි? තැඹිලි ඉති ගොඩ පේන්න පුළුවන්. ආ ඒකින්ද? හරි එහෙනම් අපි මේ ඉගෙනගත්තු හෙවණැල්ලේ කතාව මේකටත් දාමු. මේකටත් ඒක තමයි පාවිච්චි කරන්නේ. හා එහෙනම් මෙහෙම හිතන්න. මෙන්න මේ පැත්තේ අපි දැන් මේ ලියන්න යන්නේ තිරස් බලය. මොකද්ද තිරස් බලය? එහෙනම් ඔයාලා කරන්න ඕනේ ටෝච් එකක් අරගෙන මෙන්න මේ කියන AC දණ්ඩට තිරස්ව ඒ ටෝච් එක ගහන්න. ඒ කියන්නේ එහෙනම් හිතන්න මෙන්න මේ පැත්තෙන් අපි ටෝච් එකක් තියලා ඒ ටෝච් එක ඔන්න ඔන් කරනවා. ඒතර ආලෝක කදම්බයක් ඔය වගේ නිකුත් වෙනවා. එතකොට ඒ ආලෝකයේ මේ දණ්ඩ මත වැදුනට පස්සේ ඔයාලට කියන්න පුළුවන් මොන වගේ හෙවණැල්ලක් එහෙම නැත්තම් මොන වගේ හැඩයක් මෙන්න මේ පැත්තේ තියෙන තිරයක් මතට හම්බ වෙයිද කියලා. හරි දැන් අර කියපු තැඹිලි ගහේ කතාව හරි එහෙම නැත්තම් තනකොළ ගහේ කතාවේ හරි වැඩේ කොට දාන්න පුළුවන්. හරි ඒ වුණාට කවදාවත් මේ තැඹිලි ගස් වල ඩී ටෝච් ගන්න යන්න එපා. මොකද තැඹිලි ගෙඩි ගොඩ පේන්න පුළුවන්. හරි ඒක නිසා පරිස්සමයි. හරි එතකොට මේ ටෝච් එක දැන් එහෙනම් ඔහොම ගහපුවාම මේ දණ්ඩට අදාළ හෙවණැල්ල වෙනව ඇත්තේ මොකක්ද? ආ මෙන්න මේ හෙවණැල්ලනේ මේ තියෙන්නේ. ආ මෙන්න මේ කෑල්ල තමයි ඕකේ හෙවණැල්ල වෙන්නේ. ආ එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. අපි මේ තිරස් බලය ලියනවා නම් කරන්නේ ඒ අදාළ ඒකක දිගක් මත බලය ගුණ කරලා දානවා ඒ අදාළ වස්තුවේ. අපි මේකට කියනවා මෙන්න මේ තිරස් දිශාව ඔස්සේ තියෙන ප්‍රක්ෂේපණය කියලා. පැහැදිලිද? ආ එතකොට තිරස් දිශාව ඔස්සේ තියෙන ප්‍රක්ෂේපණයෙන් ගුණ කරපු ගමන් අපිට පුළුවන් අන්න සම්පූර්ණ බලය හොයාගන්න. දැන් එහෙනම් මෙහෙම හිතන්න මට අවශ්‍ය වෙනවා මේ සිරස් බලය හොයන්න. AC මත සිරස් බලය. සිරස් බලය. හරි ඒක අපි මේ ක්‍රමයටම සුළු කරලා ගන්න යමු. හා හැබැයි ඊට කලින් මම මේ පැත්තේ උත්තරේ ලියලා ඉන්න මේ ක්‍රමයට. එහෙනම් අපි ලියන්න ඕනේ මොකද්ද? ඒකක දිගක් මත බලය. හරි ඕන්න ඒකක දිගක් මත බලය. කොහෙටද ටෝච් එක ගහන්නේ? තැඹිලි ගහට යට ඉඳන් නෑ. හා මේ ටෝච් එක ගහන්නේ මේ යට ඉඳන් AC දණ්ඩට. හරි එහෙනම් යට ඉඳන් AC දණ්ඩට ඔන්න ගහව ටෝච් එක. ආ දැන් එහෙනම් කොහොමද පේන්න ඕනේ? මේ ටෝච් එළිය මගින් ආ මෙන්න මේකේ මේ වගේ හෙවණැල්ලක් ඔය පැත්ත යන්න කොහොම නිර්මාණය කරනවා. ඒක කියන්නේ ඇත්තට මොන දිගද? ආ මෙන්න මේ තියෙන BC දිගමයි නේද? ආ එහෙනම් අන්න එතන අපිට ගුණ කරන්න තියෙන්නේ BC දිගෙන්. සිරස් බලේ ලියනවනම් ගැහුව සිරස් ටෝච් එක ආ අන්න හෙවණැල්ල හම්බ වෙනවා ඒක දිගෙන් ගුණ කරා. ලේසි. ආ දැන් අපි බලමු එහෙනම් ඕක හම්බ වෙනවද කියලා. සුපුරුදු ක්‍රමයට ලියුවොත් අර මේ ක්‍රමයට ලියු. මට ඕනේ සිරස් බලයනේ නේ. එහෙනම් කොහොමද ලියන්නේ? දැන් සම්පූර්ණ බලය මේ පැත්තට තියෙන්නේ. එහෙනම් ඒක විභේදනය කරන්න ඕනේ මේ පැත්තට. එහෙනම් ඒක ලියන්න පුළුවන්. ආ මෙන්න මුළු බලය. ඒ තමයි F වැඩි කිරීම AC. ඒකේ නම් ගුණ කරන්න ඕනේ ඒ අදාළ cos සංරචකේ. මොකද මේ කෝණය තියෙන පැත්තට හැරෙන්නේ. එහෙනම් එතන cos theta කියලා එනවා. හරි එහෙනම් එතනින් F වැඩි කිරීම AC cos theta කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. ආ එහෙනම් එතන BC බෙදීම AC කියලා ගන්න පුළුවන්.
එහෙනම් AC වලට AC කපලා දැම්මු. හරියන්න F වැඩි කිරීම BC. ආ මෙන්න අපිට අර අදාළ උත්තරය හම්බ වෙනවා. ඉතින් ලේසි වැඩක් තියෙනේ එතකොට. මම මේ තියරි අපි ඕකෙන් ඔප්පු කරාට හා දැන් එහෙනම් අපිට ඕක ඕනම හැඩයකට පාවිච්චි කරන්න පුළුවන්. හරියනම් අන්න ඒ ක්‍රමේ භාවිත කරලා මම අර මුලින්ම කියපු එකට අදාළව උත්තරේ හොයලා බලමු. හරි දැන් ඔයාලා එහෙනම් ඔන්න හොඳට තියරිය දන්නවා. කොහොමද අපි මේ තියරිය පාවිච්චි කරන්නේ කියලා. දැන් එහෙනම් අපි යමු අර ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. හරි එහෙනම් ඔන්න ප්‍රශ්නය මම මේකේ හොයන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ තිරස් දිශාව ඔස්සේ තියෙන බලය. ඔය කියන සම්පූර්ණ පුළුවමද? මතක තියාගන්න එතකොට මේ F කියන්නේ මොකද්ද? ඒකට දිගක් මත බලය. හරි. හා දැන් එහෙනම් තිරස්ව නිලියන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හා ගියා පැත්තකට ගිහින් ගැහුව ටෝච් එක. හා එහෙනම් ඔන්න මේ පැත්තට ගියා. මේ අපි බලන්නේ තිරස් දිශාව ඔස්සේනේ. හා එහෙනම් ගන්න තිරස්ව ගහන්න ටෝච් එක. හා ඒ අතර වාරේ මේ පැත්තෙන් නිකන් අපි හිතමු තිරයක් තියනවා කියලා. එහෙම වුණොත් මොන වගේ රූපයක් අපිට ඒ තිරේ මත පෙනේද ළමයි? මේ පැත්තේ තිරයක් තිබ්බොත් මේ පැත්තෙන් ටෝච් එකක් ගැහුවොත් දැන් නිකන් ඒක ලේසින් කියන්න පුළුවන්. හා මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් ටෝච් එකක් ගැහුවොත් මේක මේ වක්‍රාකාරව තිබ්බට වඩා නැහැ. අපිට පේන්නේ කොහොම රූපයක්ද? මෙන්න මේ වගේ හෙව නැල්ලක් තමයි අපිට පේන්නේ. හා ඔන්න ඕක තමයි ඒකට උදන හෙව නැල්ල වෙන්නේ. පැහැදිලිද? අනිවාර්යයි. හා එහෙනම් අන්න මේකට අපි කියනවා මේ අදාළ මේ හැඩයේ ප්‍රක්ෂේපණ දිග කියලා. හා ඒතොර අපි කියනවා තිරස් ප්‍රක්ෂේපණ දිග. එහෙනම් අපි කොහොමද ඒක ලියනවා කිව්වේ? ඒකක දිගක් මත බලය ගුණ කරනවා කියලා කිව්වා අදාළ තිරස් ප්‍රක්ෂේපණ දිගේ. හරි එහෙනම් මම මේකේ අරය කැපිටල් R කියලා ගන්නම්. එහෙනම් අරය කැපිටල් R නම් එහෙනම් මේකත් කැපිටල් R. එහෙනම් එතන අපිට ලියන්න පුළුවන් මේ සම්පූර්ණ දුර 2R කියලා. ආන්න මේකෙන් අපිට ලේසියෙන් ලියන්න පුළුවන් අදාළ බලය. පැහැදිලිද? එහෙනම් අපි ඔන්න පාවිච්චි කරේ ඒ අදාළ ප්‍රක්ෂේපණ දිග. ඉතින් ප්‍රක්ෂේපණ දිග හොයාගන්න දැන් ඔයාලා හොඳටම දන්නවා. හරි එහෙනම් අපි තවත් මේකේ වෙනස් ආකාරයක් බලමු මේ අවස්ථාවට අදාළ. ඉතින් මොකද්ද? මේ වෘතයකින් හතරෙන් එකක් නේ. ආ ඒ වගේ කම්බියක් මත ඒකක දිගක් මත ක්‍රියා කරන බලය පෙන්වලා තියෙනවා. හරි අපෙන් අහනවා කියලා අපි හිතමු මේ සිරස්ව තියෙන මුළු බලය සිරස් මුළු බලය. හරි. එහෙනම් අපි කොහෙන්ද ටෝච් එක ගහන්නේ? ආ උඩේ ඉඳන් යටට. ආ ඔන්න මේ පැති ඉඳන් ටෝච් එක ගහනවා. හරියටම මොකද වෙන්න ඕනේ? ආ මෙහි ඉඳන් ටෝච් එක ගහනවා මේ පැත්තෙන් තියෙනවා තිරය. ආ මෙහි ඉඳන් ටෝච් එක ගහපුවාම මෙන්න මේක මත තමයි ටෝච් එක ගිහිල්ලා වදින්නේ. ටෝච් එක වදිනවා කියන්නේ ටෝච් එක ගිහිල්ලා වදිනව නෙමෙයි එළිය ගිහිල්ලා වදින්නේ. හා එතකොට මෙන්න මේ පැත්තේ තිරයක් මත අපිට පේන්න ඕනේ මෙන්න මේ වගේ හේව නැල්ලක්. පැහැදිලිද? හා ඒකට අපි මොකද්ද කියන්නේ එතකොට? මේ රූපයට අදාළව මේ සිරස් ප්‍රක්ෂේපණ දිග. හා මේ තියෙන එතකොට සිරස් ප්‍රක්ෂේපණ දිග. එහෙනම් අපිට මේ සිරස් බලය ලියන්න පුළුවන් මෙතන ඒකක දිගක් මත බලය F වැඩි කිරීම මේ අදාළ දුර. ඉතින් ඒ දෙන්නේ මොකද්ද? මේ තියෙන අරයම තමයි. ආ එහෙනම් මෙතන R ගේ ගුණ කරන්නදී. ආ එහෙනම් ඕක තමයි අදාළ බලය වෙන්නේ. හරි ලේසියි නේද?